මේ මම ඔප ඇම්ල්ට ඔප ඇම්පලිෆිකේෂන් සල්ට අපි එක්සම්පල් සගේ කතාරමු. ඉතින් මෙතනදි පළවෙනි එක්සම්පල කිසි මන් දීලා තිනවා මේ වගේ සර්කිට් එකක්. ඉතින් බලමු මේකේ වෝල්ටේජ් කියන්නේ කොහොමද කැල්කියුලේට් කරන්න කියලා අපි. ඉතින් මෙතනදී අපි දන්නවා මෙතන ඍණ ලකුණට තමයි කියන්නේ ඔප ඇම්ප් එකේ ඍණ පැත්තට තමයි අපේ ඉන්පුට් වෝල්ටේජ් සෝස් එක දීලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි ගත්තොත් මේක තමයි අපේ ඉන්වර්ටිං ඉන්පුට් එක වෙන්නේ. ඉන්වර්ටින් ඉන්පුට් එක තමයි අපේ වෝල්ටේජ් සෝස් එක දිගන්නේ. කියන්නේ මෙතන තියෙන්නේ ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් එක. ඉතින් අපි මේකේ වෝල්ටේජ් ගේන් එක කැල්කියුලේට් කරමු. අපි දන්නවා මෙන්න මේ ලක්ෂ දෙකේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක 0. කියන්නේ গোল্ডන් රූල් එකෙන් අපිට ඒක ගන්න පුළුවන්. මෙතන වෝල්ටේජ් එක බිඳුවයි නේද? ඒ කියන්නේ මෙතන ග්‍රවුන්ඩඩ් හින්දා මේක අපිට වෝල්ටේජ් එක බිඳුවයි කියලා ගන්න පුළුවන්. එතකොට මෙතනත් වෝල්ටේජ් එක බිඳුවයි. මොකද මෙතන ඩිෆරන්ස් එකක් පවතින බැරි කින්න. එතකොට අපි බැලුවොත් අපිට මෙතනින් I ධාරාවක් යනවා කියලා ගත්තොත් ඒ I ධාරාව අපිට කැල්කියුලේට් කරන්න පුළුවන්. අපිට එනවා ohms law එකේ දුවහම මේ පාත් එකට V සමානයි IR. එතකොට අපිට එනවා I වලට V in බෙදීම 10 kilo ohms කියලා. හරි. දැන් අපි බලුවා මෙතනට I එනවා. I ධාරාවක් එනවා. එතකොට මෙතනදී පාත් දෙකකට කැඩෙනවා. ඉතින් මේ පාත් දෙකකට කැඩුනට මෙතනදී මේ පාත් එක හරහා කරන්ට් එක ගමන් කරන්නේ නැහැ. මොකද අපි දන්නවා গোল্ডන් රූල්ස් වල දෙවෙනි අවස්ථාවේදී අපිට කියනවා OP amp එක හරහා කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ කියලා. එතකොට මෙතනදී මෙතනට එන කියන්නේ මේ ලක්ෂ්‍යයට එන කරන්ට් එක මේ 10 මෙතන තියෙන 10 කිලෝ ohm හරහා කරන්ට් එක ගිහිල්ලා අපේ V out එකට වෙනවා. එම් බලවත් අපිට මෙන්න මේ පාත් එක සරකන්න පුළුවන්. මේ පාත් එක සරකපුවාම අපිට එනවා බිඳුව ඍණ V out සමාන වෙනවා I වාරයක් 10 kilo ohm. මෙතනින් අපිට ගන්න පුළුවන් V out එක V out සමාන වෙනවා ඍණ I 10 kilo ohm. මෙතනදී අපි I කියන එක හොයාගත්තා. I කියන්නේ V in බෙදීම 10 කිලෝ ඕම්. මෙතනදී 10 කිලෝ ඕම් තියෙනවා. මේ 10 කිලෝ ඕම් වලට 10 කිලෝ ඕම් කැපිලා යනවා. එතකොට අපිට V out බෙදීම V in එනවා එකක් විදිහට, ඍණ එකක් විදිහට. මේක තමයි අපේ වෝල්ටේජ් ගේන් එක වෙන්නේ. හරි, අපි බලමු දෙවෙනි එක්සැම්පල් එක විදිහට මේ සර්කිට් එක. එතකොට මේ සර්කිට් එකේ අපිට මෙතනදී 10 කිලෝ ඕම්ස් එකක් පැරලල් සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි මෙතනදී අවුට් අපේ ඉන්පුට් වෝල්ටේජ් එක දීලා තියෙන්නේ ඉන්වර්ටින් ඉන්පුට් එකට. හරි, මෙතනදී තියෙන්නේ ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් එකක්. හැබැයි වෙනසකට තියෙන්නේ මෙතනදී කිලෝ ඕම් දෙකක් පැරලලි එහෙම නැත්නම් සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේක අපිට පුළුවන් එක ප්‍රතිරෝධයක් විදියට හදාගන්න. මෙතනදී සමග ප්‍රතිරෝධය ගන්න පුළුවන්. අපිට සමග ප්‍රතිරෝධය ගත්තාම මේකේ 5 කිලෝ ඕම් විදියට එනවා. මෙතනදී සමග ප්‍රතිරෝධය 5 කිලෝ ඕම් වෙනවා. එතකොට අපි බැලුවොත් මෙතනදී গোল্ডන් රූල්ස් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන හරහා මේ කරන්ට් එක 0. يعني අපේ OP amp එක හරහා කරන්ට් එකක් යන්නේ නැහැ. එතකොට මෙතනදී කරන්ට් එකක් යන්නේ නැහැ. ඒ වගේම මෙතනදී ඩිෆරන්ස් එක වෝල්ටේජ් ඩිෆරන්ස් එක 0 වෙනවා. මෙතන 0 තියෙන්නේ මේක ග්‍රවුන්ඩඩ් හින්දා. මෙතනත් 0 තියෙනවා. අපිට මේ V in සහ බිඳුව අතර කියන්නේ මෙතන වෝල්ටේජ් ඩිෆරන්ස් එකට අපිට ohms law එකේ දන්න පුළුවන් මේ පාත් එකට. එතකොට අපිට එනවා V in සමානයි මෙතනින් අපි ගත්තොත් කරන්ට් එකක් I කියලා 10 kilo. මේ විදිහට අපිට I ධාරාව හොයාගන්න පුළුවන් V in බෙදීම 10 kilo කියලා. ඊට පස්සේ අපි බැලුවොත් මෙතනදී බිඳුව තියෙනවා, මෙතනදී V out එක තියෙනවා. ඉතින් මෙතනදී බිඳුවේ ඉඳලා V out එක විතර කරන්ට් එක යනවා. එතකොට අපිට ලියන්න පුළුවන් බිඳුව ඍණ V out මේ පාත් එක සැලකුවහම V out සමා බිඳුව ඍණ V out සමාන වෙනවා. මෙතනදී දැන් සමග ප්‍රතිරෝධය තියෙන 5 කිලෝ. එතකොට I වැඩි කිරීම 5 කිලෝ. එතකොට අපිට I හොයාගත්තා. I වලට ආවා V in බෙදීම 10 කිලෝ ohm කියලා. එතකොට මෙතනදී අපිට 5 කිලෝ ohm බලන්න ඕන. V not ඍණ ඍණ V not එක මෙතන තියෙන්නේ. ඉතින් මේක කැල්කියුලේට් කරාම අපිට V out V out V in එක හොයාගන්න පුළුවන්. ඍණ V
භාගය එහෙම කරතා 0.5 කියලා. ඉතින් මේක තමයි අපේ වෝල්ටේජ් ගේන් එක වෙන්නේ. හරි, එක්සැම්පල් නම්බර් 3. ඉතින් මෙතනදී අපි අරන් තියෙන සමින් ඇම්ප්ලිෆයර් එක. ඉතින් මේ සර්කිට් එකෙන් අපිට වෝල්ටේජ් ගේන් එක කැල්කියුලේට් කරන්න කොහොමද කියලා බලමු. ඉතින් මෙතනදී අපි දන්නවා මෙතනදීත් අපිට දීලා තියෙන්නේ ඉන්වර්ටින් ඇම්ප්ලිෆයර් එකක් විදිහට. ඉතින් ඉන්වර්ටින් ඉන්පුට් එකක් විදිහට තමයි මේක දීලා තියෙන්නේ. අපි මෙතනින් බැලුවොත් I1 ධාරාවක් ගමන් කරනවා, මෙතනින් I2 ධාරාවක් ගමන් කරනවා, මෙතනින් I3 ධාරාවක් ගමන් කරනවා. මේ තුන එකතු වෙලා අපිට I ධාරාවක් හැදෙනවා. ඉතින් අපි බැලුවොත් මෙන්න මෙතන අපේ OP amp එක තියෙනවා. ඉතින් OP amp එක අපිට golden rules apply කරන්න පුළුවන්. මෙතන 0 volt හින්දා මෙතනත් 0 volt. එතකොට මෙතන voltage difference එකක් තියෙන්න බෑ. මෙතනත් 0 volt වෙන්න ඕනේ. ඒ වගේමයි මේක හරහා current ගමන් කරන්න බෑ. ඒ කියන්නේ මෙතනදී අපි I ධාරා I simple I කියලා ධාරාවක් තිබුණත් ඒක 0 වෙන්න ඕනේ. මෙතනදී 0 වෙන්න ඕනේ. හරි, ඊට පස්සේ අපි බලුවොත් මේ simple I ධාරාව, මේ I ධාරාව හැදෙන්නේ I1 I2 I3 එකතු වෙලා. එතකොට අපිට පුළුවන් මෙතනදී අපිට I1 ධාරාව හොයාගන්න V1 බෙදීම කිලෝ ඔම් 10 කියලා. 10යි කිලෝ. මේක තමයි I1 ධාරාව වෙන්නේ. ඒ විදිහට I2 ධාරාවත් අපිට හොයාගන්න පුළුවන් V2 බෙදීම. මෙතනදී අපිට ඔක්කොම තියෙන්නේ 10 කිලෝ ඔම් නිසා I3 ධාරාව අපිට එනවා V3 බෙදීම 10 කිලෝ ඔම් කියලා. ඊළඟට අපි බලමු, දැන් අපි දන්නවා මේ I ධාරාව හැදෙනවා I1 ධන I2 ධන I3 වල. ඊළඟට අපි බලුවොත් මෙන්න මේ I ධාරාව, මේ I ධාරාව මෙතනදී පාත් දෙකකට කැඩෙන්න ඕන හරිනම්. ඉතින් මේ මෙතනදී මෙන්න මේ පාත් එක හරහා කරන්ට් එකක් යන්නේ නැහැ කියලා අපි දන්නවා golden rules වලින්. එතකොට මෙතනින් එන I ධාරාව මේ එන I ධාරාව මේ 50 කිලෝ ඔම් හරහා ගමන් කරනවා. අපි ගත්තොත් මේ පාත් එක කැන්සිඩර් කරොත් අපිට ලියන්න පුළුවන් බිංදුව ඍණ V out සමාන වෙනවා I වාරයක් 50 කිලෝ ඔම් කිය. මෙතනින් අපිට I හොයාගන්න පුළුවන් ඍණ V out බෙදීම 50 කිලෝ ඔම් කිය. මම මෙතනදී පොඩි වැඩක් කළා. මෙතනදී අපිට එන්න ඕන වෝල්ටේජ් ගේන් එක නෙමෙයි අවුට්පුට් වෝල්ටේජ් එක. ඒ හොයන්න ඕන අවුට්පුට් වෝල්ටේජ් එක. හරි, ඉතින් මම මෙතනදී දැන් අපි I ධාරාව ගත්තා ඍණ V out බෙදීම 50 කිලෝ ඔම් කියලා. ඉතින් මට මෙතනට ඒක ආදේශ කරන්න පුළුවන්. මම ආදේශ කරාම V out ඍණ V out බෙදීම 50 කිලෝ ඔම්. ඊළඟට මට I1 කියන එක දාගන්න පුළුවන් V1 බෙදීම 10 කිලෝ ඔම් කියලා. ඒ වගේම I2 කියන එක V2 බෙදීම 10 කිලෝ ඔම් කියලා. ඊට පස්සේ I3 කියන එක V3 බෙදීම 10 කිලෝ ඔම් කියලා. ඉතින් මෙතනදී මේ ටික කැපිලා යනවා. බිංදු ටික කැපිලා යනවා. එතකොට මට එනවා V out සමාන වෙනවා ඍණ V1 බෙදීම එතන 1යි, V2 බෙදීම 1යි, V3 බෙදීම 1යි. ඊට අමතරව මෙතනින් 5න් වැඩි කරන්න පුළුවන් අපිට. මොකද මෙතනදී කිලෝ ඔම් වලට කිලෝ ඔම් කැපිලා යන හින්දා. ඊට පස්සේ අපිට V out එක හොයාගන්න පුළුවන් මේ V1 සහ V2 V3 අතර සම්බන්ධයක් විදියට, රිලේෂන්ෂිප් එකක් විදියට. ඉතින් මෙතනදී අපිට එනවා ඍණ 5න් වැඩි කරනවා V1 V2. දැන් අපි බලමු මේ එක්සැම්පල් එක කොහොමද කරන්න කියලා. ඉතින් මෙතන වෝල්ටේජ් ගේන් එක හන් තියෙන්නේ. ඉතින් අපි බලුවොත් මෙතනදී අපිට ධන ගේට තමයි, කියන්නේ OP amp එකේ ධන පැත්තට තමයි අපි V1 කියන වෝල්ටේජ් සෝස් එක දීලා තියෙන්නේ. එතකොට අපි බලුවොත් මෙතනදී අපිට මෙතනක් තියෙන්නේ V1. එතකොට අපි මෙතනදී වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් නැති වෙන, ඩිෆරන්ස් එක 0 වෙන්න නම් අපි ගත්තොත් මේ විදිහට මෙතනත් V1 වෙන්න ඕනේ. ඉතින් අපි දන්නවා මේක golden rule එක. මේක V1 නම් අපි දන්නවා මෙතනදී V out තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ පාත් එක සලකන්න මුලින්ම. මේ පාත් එක සලකුවාම අපිට V output වෙන V1 සමාන වෙනවා
අයි කරන්ට් එකක් යනවා කියලා ගත්තොත් අපි මෙතනින් අයි වාරයක් 2 කිලෝ. දැන් අපි දන්නවා මෙතනදී V1 කියන එක අපේ ගෝල්ඩන් රූල් එකෙන් තමයි ආවේ. මෙතන V1 එක මෙතනටත් ආවා. ඉතින් අපිට මෙන්න මේ පාත් එක දැන් සලකන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට තියෙනවා දැන් අපි මෙතනදී කරන්ට් එක I කියලා යනවා නම් අපි දන්නවා ගෝල්ඩන් රූල් වලින් මේ හරහා කරන්ට් එකක් ගමන් කරන්නේ නැහැ. මේ හරහා තමයි කරන්ට් එකක් ගමන් කරන්නේ. ඉතින් මෙතනින් එන I මේක හරහා ගමන් කරන්නේ. ඉතින් අපිට මේ පාත් එක සලකුවාම V1 ඍණ බිංදුව. ඉතින් මෙතනදී බිංදුවක් එන්නේ. V1 ඍණ බිංදුව සමාන වෙනවා I වාරයක් කිලෝ ඕම් එක. මෙතනදී අපිට I ධාරාව හොයාගන්න පුළුවන්. I වලට එන උත්තරය V1 කිය. V1 බෙදීම 1 කිලෝ ඕම්. දැන් මට මේ අගය ආදේශ කරගන්න පුළුවන් මගේ මෙතනට Vout සමාන වෙනවා V1 ධන I වෙනුවට මම මේක ලිව්වහම V1 බෙදීම 1 කිලෝ ඕම් බෙදීම 2 කිලෝ. කිලෝ ඕම් වලට කිලෝ ඕම් කැපිලා ගිහිල්ලා මගේ Vout එක විදිහට එනවා මට V1 වැඩි කිරීම 3ක් විදිහට. මෙතනදී කියවෙන්නේ අපේ වෝල්ටේජ් කියන එක Vout බෙදීම Vin කියන එක 3යි 3ක් කියලා. මේක තමයි අපේ non inverting amplifier එකේදී වෝල්ටේජ් කියන එක වෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ non inverting amplifier එක. මොකද අපේ ධන සයින් එකට තමයි මෙතනදී සම්බන්ධ කරලා තියෙන්නේ වෝල්ටේජ් සෝස් එක. දැන් අපි බලමු මේ එක්සැම්පල් එකේදී මේ එක්සැම්පල් ටික වෙනස්. ඉතින් මෙතනදී අපි හොඳට බැලුවොත් අපිට මෙතන තියෙන සමින් ඇම්ප්ලිෆයර් එකක් තමයි. ඉතින් මේ එක්ස්ප්‍රෙෂන් එක යූස් කරලා අපි ඇම්ප්ලිෆයර් සර්කිට් එක අඳින්නවා. ඉතින් ඒකට අපි හොඳ දැනීමක් තියෙනවා. ඉතින් මෙතනදී සමින් ඇම්ප්ලිෆයර් එකක් තමයි මෙතනදී තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් සමින් ඇම්ප්ලිෆයර් එකේ ඉක්වේෂන් එක අපිට ආවේ අපේ Vout කියන එක අපිට ආවේ මෙන්න මේ විදිහට ආන්සර් එකක්. V1 RF බෙදීම R1, V2 RF බෙදීම R2, ඒ විදිහට VN RF බෙදීම RN. මේ විදිහට තමයි අපේ සමින් ඇම්ප්ලිෆයර් එකේ ඉක්වේෂන් එක ආවේ. ඉතින් අපිට මේ විදිහට මෙන්න මේ ඉක්වේෂන් ටයිප් එකට මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක හදාගන්න පුළුවන්. අපි බැලුවොත් ඒක කොහොමද කියලා y සමානයි මෙතනදී ඍණ sin එක අපිට දාගන්න ඕනේ. එතකොට මෙතනදී අපිට එනවා v1 sorry ඍණ v1 ඍණ 2 v2 ධන v3 කියලා. මෙතනදී මට ලියා ගන්න පුළුවන් ඍණ වාරයක් v3 ඍණ v1 ධන 2 v2 කියලා. දැන් මම මෙතනදී පොඩි සිම්ප්ලිෆිකේෂන් එකක් විදිහට මම මේ විදිහට ඉක්වේෂන් එක ඇවිල්ලා තිනවා. එතකොට මම මෙන්න මේ කොටසට මම ආදේශයක් දාගන්න reset කියලා. මගේ reset කියන එක එනවා ඍණ v1 2 v2. හරි. දැන් මම මේ ඉක්වේෂන් එක දිහා බැලුවොත් ආයෙත් y සමානයි ඍණ V3 ධන Z විදිහට තමයි තියෙන්නේ. ඉතින් මට පුළුවන් මෙන්න මේ Z කියන එක මුලින්ම අඳගන්න. මම බැලුවොත් Z කියන එක කොහොමද අඳින්නේ? මෙතනදී අපි පොඩි සිම්ප්ලිෆිකේෂන් එකක් විදිහට දාගත්තු මෙතනදී ඍණ V1 ධන V2. හරි. මෙතනදී අපි බැලුවොත් මෙන්න මේ විදිහ දෙයක් තියෙනවා. අපේ RF වෙනුවට තියෙන්නේ 2 කිලෝ. එතකොට මේ මෙතන එක තියෙන්නේ. එතකොට මෙතන එක හැදෙන්න අපිට R1 තෝරගන්න ඕනේ 2 කිලෝ ඕම් විදිහට. එතකොට මෙතනදී මේ දෙක කැපලා ගිහලා 1 කිලෝ ඕම් එකක් විදිහට එනවා. එතකොට අපි මෙතන බැලුවොත් අපිට තියෙනවා 2 කිලෝ ඕම්. මෙතනදී R2 හැටියට තෝරගන්න ඕනේ 1 කිලෝ ඕම්. අපි බලුවොත් මේක තමයි R1, මේක RF. අපි RF තෝරගත්තොත්
දෙකයි කිලෝම් විදිහට R1 මේ විදිහටත් R2 මේ විදිහට හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඉසෙට් කොටසට අපිට සමින් ඇම්ප්ලිෆයර් එකක් ඇඳගන්න පුළුවන්. ඉතින් අපි බැලුවොත් ඒක කොහොමද ඇඳින්නේ කියලා අපිට මෙතනදී V1 සෝස් එක තියෙන V1 සෝස් එකක් තියෙනවා. එතකොට මෙතනදී කිලෝම් දෙකක් තමයි අපේ R1 එන්නේ. එතකොට ඊළඟ එක බැලුවොත් V2 සෝස් එක V2 V2 සෝස් එකට අපිට R2 විදිහට දීලා තියෙන කිලෝම් එක. එතකොට මේක අපිට මේ විදිහට ඇවිල්ලා මෙතනින් අපිට I1 ධාරාවක් යනවා, I2 ධාරාවක් යනවා. එතකොට මේ දෙක මේ විදිහට ඇවිල්ලා අපේ OP amp එකත් එක්ක සම්බන්ධ වෙනවා. OP amp එක inverting input එකට තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතනදී non inverting input එක grounded කරනවා. හරි, ඊළඟට බැලුවොත් මෙතනදී අපි දැන් I1 සහ I2 ධාරාව එකතු වෙලා මෙතනදී I ධාරාවක් හැදිනවා. ඉතින් අපිට මෙතනදී මේ ඇම්ප්ලිෆයර් එකත් එක්ක කනෙක්ට් කරන්නේ RF කියන ප්‍රතිරෝධය. එතකොට RF කියන එක මෙතන හැටියට සමාන වෙනවා 2 කිලෝ ඕම් වලට. ඊළඟට මෙන්න මෙතනදී අපි මේක කනෙක්ට් කරනවා මේකේ අවුට්පුට් එකට. මේක තමයි V අවුට්පුට් එක වෙන්නේ. මේ තමයි VZ. අපි ගත්තොත් මෙතනදී අපේ අවුට්පුට් එක විදිහට VZ කියලා ගමු. හරිද? එතකොට අපිට මෙතනදී ගෝල්ඩන් රූල්ස් දැම්මොත් මෙතනදී මේ මේ සර්කිට් එකට මේ OP amp එකට මෙතනදී අපි දන්නවා මේ I ධාරාව මෙහෙට ඒ කියන්නේ මේ OP amp එක හරහා ගමන් කරන්නේ නැතුව මෙතනින් මේ RF කියන ප්‍රතිරෝධය හරහා තමයි ගමන් කරන්නේ. එතකොට මෙතනදී I ධාරාව වෙනවා. හරි, දැන් අපි ඉසෙට් කියන කොටස ඇඳගෙන ඉවරයි. එතකොට ඉසෙට් කියන්නේ ඇත්තටම සමින් ඇම්ප්ලිෆයර් එක. සමින් ඇම්ප්ලිෆයර් එක ඉසෙට් වලට අපි ඇඳගෙන ඉවරයි. එතකොට අපිට මෙතනදී V3 කියන එක තියෙනවා. ඉතින් V3 කියන එක අපි ඇඳ ගන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ දැන් ඉසෙට් කියන එක අපි ඇඳගත්තා. එතකොට ඉසෙට් කියන එකයි V3 කියන එකයි තමයි අපි දැන් අඳින්න ඕනේ. එතකොට ඉසෙට් කියන එක අපි ඇඳගත්තා ඔල්රෙඩි. එතකොට V3 එක ගත්තොත් දැන් අපි මෙතන බැලුවොත් අපි ඒකත් අපි RF ෆෝමැට් එකට දාමු. එතන මෙතන තියෙන්නේ 1 කිලෝ ඕම් බෙදීම 1 කිලෝ ඕම් වාරයක් V3. මෙතන තියෙන්නේ 1 කිලෝ ඕම් බෙදීම 1 කිලෝ ඕම් Z. මෙතන අපි බැලුවොත් මෙන්න මේ 1 කිලෝ ඕම් කියන්නේ නියුමරේටර් එකේ තියෙන 1 කිලෝ ඕම් කියන්නේ RF. එතකොට මෙතන තියෙන්නේ R1. එතකොට මෙතනදී තියෙන්නේ RF R1 R2. හරි. එතකොට අපි බැලුවොත් මෙතනදී VZ මෙන්න මේ Z කියන එක අපි මෙතන ගත්තොත් VZ කියලා ගමු. එතකොට මෙතනදී Z තියෙනවා. ඉතින් මේ Z output එක input එකක් විදිහට තමයි මේ Y වලට යන්නේ. එතකොට මෙතනදී අපි කිලෝ ඕම් එකක් විදිහට තමයි සම්බන්ධ කරන්නේ. එතන මෙතනදී අපිට තව වෝල්ටේජ් සෝස් එකක් විදිහට V3 එනවා. V3 වලට සම්බන්ධ කරන්නේ 1 කිලෝ. ඊළඟට මෙන්න මේ දෙක කනෙක්ට් කරනවා අපේ තව OP amp එකකට. මේකෙදිත් අපිට දැනගන්න. දැන් මෙතනින් කරන්ට් එකක් යනවා කියලා ගත්තොත් I3 කියලා, මෙතනින් කරන්ට් එකක් යනවා කියලා ගත්තොත් I4 කියලා අපිට මේක OP amp එකකට කනෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මෙතනදිත් අපි ඉන්වර්ටිං ඉන්පුට් එකට තමයි මේ දෙක සම්බන්ධ කරන්නේ. ඉතින් මෙතනදිත් I3 I4 එකතු වෙලා අපි ගමු සිම්පල් I0 කියලා කරන්ට් එකක් යනවා කියලා. එතකොට මෙතනදී අපිට RF කියන ප්‍රතිරෝධය සම්බන්ධ කරගන්න පුළුවන්. මෙතනට RF කියන එකත් අපිට 1 කිලෝ ඕම් විදිහට තමයි ආවේ. මෙතනදී අපි non inverting input එක grounded කරා. එතකොට මෙතනින් එනවා අපිට output එක. මේ output එක තමයි Y කියලා ගන්න. මේ විදිහට තමයි අපිට expression එකක් දුන්නාම ඒකට හරියන සමින් ඇම්ප්ලිෆයර් එක ඇඳගන්නේ. ඉතින් අපි මේ වගේ expression එකක් දීලා තව සමින් ඇම්ප්ලිෆයර් එකක් ඇඳලා බලමු මොන වගේද කියලා. ඉතින් මෙතනින් තව example එකක් ගත්තොත් y සමානයි ඍණ 3යි 1යි x ධන 1යි z
P1 ධන එකයි මෙතනදී V2 ධන 3යි V3. මම මේකට අඳින්න යනවා අපේ සමින් ඇම්ප්ලිෆයර් එක. ඉතින් මම මෙතනදී එක්ස්ප්‍රෙෂන් එක තවදුරටත් හදා ගන්නවා. ඍණ 6යි V1 ධන 3යි ඍණ sorry ඍණ 3යි V1 V2 ඍණ 9යි V3 කිය. දැන් මම මෙතනදී අපේ අර ටයිප් එකට හදා ගන්නවා. ඒ කියන්නේ අපි දන්නවා සමින් ඇම්ප්ලිෆයර් එක ඉක්වේෂන් එක සමින් ඇම්ප්ලිෆයර් එක අපි V out විදිහට ගත්තොත් අපි දන්නවා RF බෙදීම RF බෙදීම R1 V1 ඍණ RF බෙදීම R2 V2 අපිට මේ විදිහට දිගටම ලියාගෙන යන්න පුළුවන්. මේ විදිහට මම හදා ගන්නවා. මෙතනදී මම Y කියන එක හදා ගන්නවා ඍණ 18යි කිලෝ ඕම් බෙදීම 3 කියලා. 3යි කිලෝ ඕම් කියලා. මෙතනදී මම හදා ගන්නවා ඍණ 18 මෙතනදී 18යි කිලෝ ඕම් බෙදීම 6යි කිලෝ ඕම් කියලා. මේක මම හදා ගන්නවා 18යි කිලෝ ඕම් බෙදීම 2යි කිලෝ ඕම් කියලා. එතන මෙතනදී V3. දැන් මම මේකට ඇන්දොත් අපි එක දිහා බැලුවොත් මට පුළුවන් මෙතනදී RF විදිහට මට ඇවිල්ලා තියෙන්නේ 18. මේක හැම එකටම පොදුයි. එතකොට මෙතනදී R1 කියන එක 3යි කිලෝ 3යි කිලෝ ඕම් 6යි කිලෝ ඕම් කියන්නේ 2යි R2 2යි කිලෝ ඕම් කියන්නේ R3. ඉතින් මට මෙතනදී මේවා දාලා හද ගන්න පුළුවන් මගේ සර්කිට් එක. මම බලවත් මේ විදිහට මගේ R1 විදිහට තියෙනවා 3 කිලෝ ඕම්. මෙතනදී V1 ඉන්පුට් එක V2 ඉන්පුට් එකේදී තියෙන්නේ මට 6 කිලෝ ඕම්. V3 ඉන්පුට් එකේදී තියෙන්නේ මෙතනදී 9 කිලෝ ඕම් වෙන්න ඕනේ. මෙතනදී 9 කිලෝ ඕම් තියෙනවා. ඊට පස්සේ මේ තුන සම්බන්ධ කරගන්නවා මම මගේ OP amp එකේ ඍණ අග්‍රයට ධන අග්‍රය grounded කරනවා. මෙතනදී අපි ගත්තොත් මේවා I1 ධාරාවක්, I2 ධාරාවක්, I3 ධාරාවක් ගමන් කරනවා කියලා. මෙතනදී I ධාරාවක් අපිට එනවා. ඉතින් මෙතනදී golden rules වලින් මේ I ධාරාවම තමයි මේ area එක හරහා යන්නේ. ඉතින් මෙතනදී අපිට RF set කරන්න පුළුවන්. RF connect කරනවා. ඉතින් RF කියන එක අපි දන්නවා 18 කියලා. මේ විදිහට අපිට V output එක ගන්න පුළුවන්. V output එක අපිට ගත්තොත් Y කියලා ගන්න පුළුවන්.